දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ඩොලර් නැහැ. 1948 ඉඳන් මේ වෙනකන් හිටපු හැමෝම කියන්නේ ඩොලර් නැහැ. හැබැයි ඩොලර් හොයන විදියක් දන්නේ නැද්ද? පාලකයෝ බිහි වෙන එක එක කාලවලට විවිධ හේතු කියලා. හැබැයි හැමෝගෙම අන්තිම උත්තරේ මොකද්ද? අපිට විදේශ විනිමය මදිනේ. දැන් මේ පාලකයෝ එනකොට දන්නේ නැද්ද විදේශ විනිමය හොයන්න ඕනි කියලා? අතර අපි මීට කලින් යෝජනා කරලා තිබුණා දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක්, knowledge economy. ඒ තමයි අපේ රටේ අපේ ඉන්න මානව සම්පත අපිට අධ්‍යාපනික වශයෙන් මම ඒකයි කිව්වේ අවුරුදු 22 දී අපිට උපාධිධාරීන් බිහි කරගන්න පුළුවන් නම් ඒ අය ලෝකයේ පුරා රැකී අවස්ථා සඳහා යොමු කරගන්න පුළුවන්. ඒ සඳහා අපිට තියෙන වැඩපිළිවෙල මොකද්ද? වෛද්‍යවරු හෝ වේවා, ඉංජිනේරුවන් හෝ වේවා, වරලත් ජනකාධිකාරිවරු මේ සියලුම පාර්ශ්ව. එතකොට ඒ සඳහා යන වැඩපිළිවෙලක අපි ඉල්ලුවා පශ්චාත් උපාධි ආයතනයට. ක්ලිනිකල් ට්‍රැවල් මෙඩිසින් මේ ඒ කියන්නේ සංචරණය සම්බන්ධ අපි දන්නවා මේ ඒ ට්‍රැවල් මෙඩිසින් කියන්නේ සංචරණය සඳහා වෙන වෛද්‍ය කර්මයක්. අපි දන්නවා අපි ඔයා ඔබ අද ගිහිලා බැලුවොත් Google සර්ච් කරලා බැලුවොත් අපේ රට හරහා යන මේ මොහොත යන නැව් සංඛ්‍යාව කොච්චරද කියලා. එතකොට අපි හරහා යන ගුවන් යාන ප්‍රමාණය. එතකොට අපිට පුළුවන් නම් මෙවැනි වෛද්‍ය කර්මයක් ගෙනාවොත් අපිට පුළුවන් ඒ අපේ මුහුදු සීමාවේ අපි දන්න අපේ ගොඩබිම වගේම වඩා වැඩි ප්‍රමාණයක් මුහුදු සීමාව තියෙනවා. ඒ මුහුදු සීමාවෙන් යන නැව් වලට අවශ්‍ය කරන සෞඛ්‍ය සේවාන් සපයන්න, ඔවුන්ගේ වෛද්‍ය පරීක්ෂණ කරන්න. මොකද ඔවුන් නැව ගමන් කරමින් තිබෙදී අපිට හැකියාව දුන්නේ සේවාවන් ලබා දෙන්න. එහෙම වැඩපිළිවෙලක් අපිට තියෙනවා. අපි එහෙම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න මේ වෙනකොටත් පශ්චාත් උපාධි ආයතනයට අපි බාර දීලා තියෙනවා වැඩපිළිවෙලක් මේ සදා අවශ්‍ය කරන පශ්චාත් උපාධිය නිෂ්පාදනය කරන්න කියලා. මීට පෙරත් හිටපු අධ්‍යාපන ඇමතිවරු මේකට අවසරය ලබා දීලා තිබුණා. හැබැයි අද වෙනකම් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලා නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂතුමාව මුණ ගැහෙන්නත්, ඒ වගේම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා මේ කඩිනම් කිරීමේ වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්නත්, ඒ හරහා අපිට පුළුවන් මේ රටට විදේශ විනිමය හොයන ක්‍රම අපිට තියෙනවා. හැබැයි මේ පාලකයෝ ඒවා කොච්චර තේරුම් ගන්නවද, ඒ සඳහා කොච්චර සඵල දායකත්වයක් දෙනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ වෙනුවට තමන්ගේ රටේ තියෙන සම්පත් විකුණන ක්‍රමයක් විතරක් මේ රට පුරුදු වෙලා තියෙන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ අරුණාම මේ රටේ තිබෙන මානව සම්පත කළමනාකරණය කරගන්න නිදහසෙන් පස්සේ පිහිවෙච්ච පාලකයෝ අසමත් වෙලා තියෙන බව තමයි අපිට පේන්න තියෙන්නේ.